When we're in traffic, a million flavors of your chapstick, the way that you keep my heart captive. හැමෝම දන්නවා නේ රොබිකාවක් විදියට ඒ අතරතුර තමයි මට හිරු ටීවී එක හරහා අවස්ථාව උදා වුණා හිරු ටීවී මංගලම් ප්‍රෝග්‍රෑම් එක නිවේදනය කරන්න. ඊට පස්සේ මට පාටි එකදී සුභශේෂී පුද්ගලයෙක් හම්බුණා. එයා ගැන කතා කරොත් ඒ තමයි ශ්‍රීලංක මම ඉස්සෙල්ලාම මෙයා වඳුරගත්තේ ශ්‍රී ලංකා හැටියට ඊට පස්සේ මම සතියකට පාරක් හිරු ටීවී මංගලම් ප්‍රෝග්‍රෑම් එකේදී මෙයාව හැමදාම වගේ එකදී හම්බෙනවා ඊට අමතරව මම අපි ඉස්සෙල්ලාම වඳුරගත්තේ මූන්ට මූණ හම්බුනේ මගේ අඳුරන එක්කෙනෙක්ගේ ෆන්ක්ෂන් එකකදී තිලංක කිව වගේ ඇත්තටම අපේ මුලින්ම හම්බුනේ පාටි එකදී එතනදී තමයි අපි දෙන්නා මුලින්ම දැනඳුනගත්තේ ඊට පස්සේ මට හිතුණා තිලංක කියලා කියන්නේ කතා බහ කරනකොට ඇත්තටම මට හිතෙන දේ තමයි ඇත්තටම තිලංක කියලා කියන්නේ හරිම හොඳ නිහතමානී කෙනෙක් කියලා නමුත් මම හිතුවේ හරි ප්‍රවුඩ් කෙනෙක් කියලා නමුත් ආශ්‍රය කරද්දී නම් මට හිතුන්නේ නෑ එයා ආඩම්බර කෙනෙක් කියලා ඉතින් එතනදී තමයි අපි දෙන්නගේ ආදරය ගොඩ නැගුණේ The way you like to sing my songs you always know something's wrong the way you say you miss me තිරංක මුලදී මං ගැන හිතාගෙන හිටියේ ගොඩක් මම ආඩම්බර කෙනෙක් කියලා නමුත් කතා කරාට පස්සේ යා මට කිව්ව නැහැ පුෂ්පිකා මම ඔයාගෙන හිතාගෙන හිටියෝ ඇත්තටම ගොඩක් ආඩම්බර කෙනෙක් ටිකක් නිරූපිකාවක් කියලා හිතුවාම ටිකක් සෙලිබ්‍රේටි කෙනෙක් කියලා හිතුවාම ටිකක් හරි අමුතු විදියකට ඒගොල්ලෝ හිතන පතන විදිය ඒ විදිහට තමයි තිලංක හිතාගෙන හිටියේ නමුත් මාත් එක්ක කතා කරන්න ගත්තට පස්සේ ඒක එහෙම් පිටින්ම වෙනස් වුණා තිලංක කිව්ව පුෂ්පිකා මම ඇත්තටම මේ ඔයා වගේ කෙනෙක්ට හරිම කැමතියි මම හිතුවේ නෑ ඔයා ඉන්න විදියත් එක්ක ඔයා මේ වගේ හරිම නිහතමානී හිත හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒ චරිත ලක්ෂණත් එක්ක තමයි ඇත්තටම ගොඩක් තිලංකමට ආදරය කරන්න ගත්තේ. ඒ අතරතුරදී තමයි මගේ බර්ත් දෙක තිබුණේ ඔක්තෝබර් 2 වෙනිදා. ඉතින් එදත් මාව මෙයා සර්ප්‍රයිස් කරා. අපි දෙන්න කතා බහ කර කර ඉන්නකොට එකපාරට මම හිතන්නේ නැති වෙලාවක තිලංකමට යෝජනා කරා පුෂ්පිකාව මාව මැරි කරන්න කැමතිද කියලා. ඇත්තටම මම හිතුවේ නැහැ මොකද මම මෙච්චර ඉක්මනට මැරි කරන්න හිතන් හිටපු කෙනෙකුත් නෙමෙයි තිලංකත් එහෙම හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මට ඒ වෙලාවට හිතුණා මේක ඇත්තටම ජෝක් එකක්ද කියලා. මේ ඉතින් ඒත් මම හා කියලා කිව්වා යාට කිව්වට මට ඒත් ෂුවර් නෑ ඇත්තටමද කිව්වේ කියලා. නමුත් එයා ඇත්තටම කියලා දෙන්නේ මට ඉතින් ගොඩක් සතුටු වුණා මම එදා දවසේදී මොකද මම හිතන්නේ නැති දෙයක් තමයි ඒ වෙලාවේ වුණේ මොකද මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මට තිලංක යෝජනා කරයි මාව මැරි කරන්න කියලා එදා දවස මගේ ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති දවසක් වෙයි කියලා මම හිතනවා For better or for worse no matter how it hurts you got me to hold your hand අපි දෙන්න ආදරය කරන අතරතුර ඒ කාලයේ ඇතුළත අපිට හිතුණා ඇත්තටම මට හිතුණ දේ තමයි තිලංක කියන්නේ ඇත්තටම මං ගැන හරියට එයා කෑ කරනවා හැමතිස්සෙම හොයලා බලනවා කෑවද කොහෙද ඉන්නේ හැමදේම සාමාන්‍යයෙන් අර තාත්ත කෙනෙක් දරුවෙක් ගැන හොයලා බලන්නේ ඒ වගේ හරියට රෙස්පොන්සිබිලිටි එකක් ගන්න පුළුවන් කෙනෙක් ඇත්තටම තිලංක කියලා කියන්නේ ඒ වගේම තිලංක හරිම බුද්ධිමත් හොඳ ආත්ම ශක්තියක් තියෙන ගෑනු කෙනෙකුට රෙස්පෙක් කරන්න පුළුවන් කෙනෙක් ඇත්තටම මං හරිම මං අගය කරන දෙයක් ඇත්තටම තිලංකගේ ඒ ගතිගුණ මොන වුණත් එයාට මගේ වැදගත්ුනේ මගේ මම ආදරය මට ආදරය කරන්න ගත දවසේ ඉඳන් එතනින් ඉදිරියට කියන දේ මට වැදගත් උනත් ඒ දේ තමයි ඇත්තටම මට ඕනම කෙනෙකුට අතීතයක් තියෙනවා පාස්ට් එකක් තියෙනවා නමුත් එයා හිතන්නේත් මම හිතන්නේත්
අපි දෙනර දෙන්න ආදරය කරන්න ගත දවසේ ඉඳන් අපි දෙනර දෙන්න අවංකව දෙනර දෙන්න රෙස්පෙක්ට් කරනවා නම් අවබෝධයෙන් ඉන්නවා නම් ඒක තමයි වැදගත්. එතනදී ඉතින් මම ගොඩක් ආදරය කරන්න ගත්තේ ඇත්තරම ඒ තිලංකගේ ගත පැවතුම් වලට. ඉතින් මට හිතුණා ඇත්තරම තිලංක කියන්නේ හරිම හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා තමයි අපි දෙන්නගේ මේ ආශ්‍රය කරගෙන මේ යනකොට මේ කාලය තුළ අපි දෙන්න විවාහ වෙන්න තීරණය කරේ. පුෂ්පිකා ඉතාමත් අලංකාර වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් විදිහට සැසිලා ඉන්නවා. ඇය විරස අලංකාර ලෙස හැඩගැන්නුවේ සලන් චන්දිමාල්හි චන්දිමාල් ජයසිංහ විසින්. චන්දිමාල්, මම දැක්ක පුෂ්පිකා ඉතාමත් අලංකාරවත් ඩ්‍රෙස් එකකින් සැරසිලා ඉන්නවා. කොයි ආකාරයෙන්ද මේ ඩ්‍රෙස් එක නිර්මාණය වුණේ? ඔව්, ඇත්තටම මාය පුෂ්පිකාට ඕන කරලා තිබ්බේ රෝයල් වෙඩින් එකක් විදිහට එයාගේ බ්‍රයිඩල් එක කරන්න. ඉතින් මෙතනදී චරිත මතක් කරනුනේ චරිත විදේශය කර එයා තමයි පුෂ්පිකාගේ ඇඳුම නිර්මාණය කරේ. ඉතින් අපි තුන් දෙනාම ගිහිලා මැටීරියල්ස් ඔක්කොම සිලෙක්ට් කරගෙන කියන්නේ පුෂ්පිකාට ඕන වෙලා තිබ්බා ටේල් එකක් තියෙන ලොง ඩ්‍රෙස් එකක් කරන්න. ඉතින් පුෂ්පිකාගේ ඇඟේ තියෙන ෂේප් එකේ හැමදේමත් එක්කම පුෂ්පිකාට ඕන කරලා තිබෙන විදිහට අපි යාගේ ඩ්‍රෙස් එක ටේල් ෆ්‍රොක් එකක් විදිහට තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මෙතනදී පුෂ්පිකාගේ ගොඩක් යා ටිකක් උසින් වැඩි යුතියක් නිසා අපි ඩීප් neck එකක් අරගෙන තියෙනවා. ඒ වගේම ගොඩක් ලොකු work එකක් දාලා තියෙනවා. මොකද අපි සිම්පල් ජුවලරි එකක් තමයි පුෂ්පිකා ඇඳලා ඉන්නේ. ඉතින් පුෂ්පිකාගේ ගවුමේ පිටිපස්සේ කොටස ගත්තොත් ඒකේ අපි V neck එකක් දාලා තියෙනවා. ඒකට 2 open දාලා අපි brooches දාලා කියන්නේ යාගේ ටිකක් ලොකු පිටක් තියෙන නිසා ඒක අපි ලස්සනට යාගේ ඇඟ පේන විදිහට ඕනාට වැඩි පේන්නේ නැති වෙන විදිහට අපි ලස්සනට ඒක හදාගෙන තිනවා. ඒතර යාගේ උසත් එක ගත්තොත් අර ටිකක් මේ ඇඳුම අපි ටේල් එක දිගට දාගෙන තින්නේ තියාගේ උසත් එක හුඟක් ලස්සන වෙන නිසා. ඉතින් අයිවරි කලයක අපි යොදාගත්තෙත් ඒකයි. මොකද යාගේ තියෙන පෙනුම තව ගොඩක් වැඩි කරනට වැඩිය අඩු පෙනුමක් දෙන්න. ඉතින් මම හිතනවා මේ හැමදේමත් එක්කම පුෂ්පිකාට ඒ ඇඳුම හුඟක් හොඳින් ගැලපුණා කියලා. ඔබ වඩා තවදාන යොමු කරේ පුෂ්පිකාගේ හෙයාර් ඇන් මේකප් සම්බන්ධයෙන්. කොයි ආකාරයෙන්ද මේ දේවල් සිද්ධ වුනේ? ඔව් අම්මා, පුෂ්පිකාට උණ කරලා තිබේ මාව හම්බෙන්න අහමත් එයා මනමාලියෝ. මම හිතන්නේ අම්මායත් දන්නවා මනමාලියෝ 100ක් 200ක් වගේ ඇඳලා තියෙනවා. ඉතින් එයාට ඕනුනේ එදා දවසේ ඒ ෂෝස් වල ඉන්න මනාලියක් විදිහට සැරසෙන්න නෙමෙයි. ඉතින් එයා මගේ ළඟට ඇවිල්ලා කිව්වේ එයාට බොහොම චාම් නැචරල් මේකප් එකක් ඕනේ කියලා කිව්වා. ඉතින් එයාගේ එයා කොහොමත් ලස්සන කෙනෙක්. ඉතින් එයාගේ තියෙන ඩීටේල්ස් පේන්න එයාගේ ෆීචර්ස් පේන්න ලස්සන ලයිට් මේකප් එකක් තමයි යොදාගත්තේ. ජුවලරි ගැන කතා කරනවා නම් අම්මා ඇත්තටම පුෂ්පිකාට ඕන කරලා තිබෙන හුඟක් සිම්පල් ජුවලරි. ඉතින් මෙතනදී pearls එක පොඩි chain එකක් එක pearls hang වෙන්න තමයි අපි ජුවලරි යොදාගෙන තියෙන්නේ. එතකොට පුෂ්පිකාගේ වගේම බ්‍රයිඩ්ස් මේඩ්ස් ආගේ ජුවලරි මේ හැමදේම මට කරලා දුන්නේ ෂමන්ති අක්කා ගිටානු කලෙක්ෂන් ජුවලරි. ඉතින් මං ෂමන්ති අක්කට ස්තුතිවන්ත වෙනවා මේ පොඩි කාලයක් ඇතුළත මේ හැමදේම ලස්සනට හදලා දුන්නට. පුෂ්පිකා වගේම පුෂ්පිකාගේ බ්‍රයිඩල් ගෲප් එකත් ඔබ අත ඉතාමත් අලංකාර ලෙස හැඩගැන්වලා තිබෙනවා. කොයි ආකාරයෙන්ද මොන් හැඩගැන්වුවේ? ඇත්තටම පුෂ්පිකා වගේම පුෂ්පිකාගේ බ්‍රයිඩ්ස් මේස ගැන කතා කරද්දී මුලින්ම එයාගේ ඇඳුම් කියන්නේ පුෂ්පිකාට ඕන කරලා තිබ්බ විදිහටම තනි කලයකින් තනි මැටීරියල් එකකින් තමයි සම්පූර්ණයෙන්ම
පුෂ්පිකාගේ බ්‍රයිඩ්ස් මෙන් සතුන් දෙනා ගැන නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම මට නිර්මාණය කරලා දුන්නේ චරිත්. ඉතින් චරිත් විජේසේකර මේ වෙලේ ආයි මතක් කරන්න ඕනේ. ඒ වගේම බ්‍රයිඩ්ස් මෙන්ස්ගේ ජුවලරි උනත් අපි බ්‍රයිඩ්ගේ ජුවලරි එකට සිමිලව යන්නේ නැතුව පොඩක් වෙනස් වෙන විදිහට පර්ල්ස් වලින් තමයි සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ජුවලරි නිර්මාණය කරගෙන තියෙන්නේ. මම මුලින්ම ඒගොල්ලන්ගේ ගොඩක්ම අවධානය යොමු කරා හෙයාර් ඇන්ඩ් මේකප් ගැන. මොකද පුෂ්පිකා වගේම හුඟක් ලස්සන තුන් දෙනෙක් තමයි යාට බ්‍රයිඩ්ස් මෙන්සටත් හිටියේ. ඉතින් ඒගොල්ලොත් හැමදාම අඳින කරන ඒ කියන්නේ ෂෝස් වල ඉන්න ඒ වගේ හුඟක් ලස්සනයි. ඉතින් ඒගොල්ලන්ගේ ලස්සන ඒ විදිහටම තියෙන්නත් එතකොට පුෂ්පිකාගේ බ්‍රයිඩල් එකට මැච් වෙන විදිහටත් මොකද වෙනස් වුණොත් ඒ දෙගොල්ල දෙවිදිහක් නිසා රොයල් ටීම් එකත් එක්ක ඒගොල්ලන්ටත් අපි අර වගේම අන්ඊවන් හෙයාර් ස්ටයිල් තුන් දෙනාට තුන් විදිහකට භාවිත කරලා තියෙනවා. ඒ වගේම අපි ඒ කියන්නේ ඒ වගේම ඕපන් රෝසස් ඔලුවට එකතු කරගෙන තියෙනවා. එතකොට ලයිට් මේකප් අර පුෂ්පිකාගේ වගේම තමයි ලයිට් මේකප් එකක් දාලා තියෙන්නේ. එතකොට අන්ඊවන් හෙයාර් ස්ටයිල් හරි සිම්පල් මං හිතනවා හුඟක් ලස්සනයි. පුෂ්පිකාගේ ටීම් එකත් පුෂ්පිකත් ඒ හැමෝම එක වගේම ලස්සනට කරගන්න මට පුළුවන්. පුෂ්පිකත් පුෂ්පිකාගේ බ්‍රයිඩල් ගෲප් එකත් ඉතාමත් අලංකාර ලෙස හැඩගැන්වුවේ සැලොන් චන්දිමාලි චන්දිමාල් ජයසිංහ විසින්. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ චන්දිමාල්ව. මගේ වෙඩින් එක දවසේදී චන්දිමාල් මාව ඉතාමත් ලස්සන මනාලියක් විදියට හැඩගැන්නුවා. ඒ වගේම මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ එකම ලොකුම හිණයක් තමයි මගේ වෙඩින් එක දවසේදී මම ලස්සන මනාලියක් වෙනවා කියන එක. මොකද නිරූපණ ශේෂයේදී මම ගොඩක් වෙලාවට විවිධාකාර විදියට මම මනාලියන් විදියට මම හැඩගැන්නලා තිබුණා. නමුත් එදා දවසේදී මාව ඉතාමත් ලස්සනට හැඩගැන්නුවේ චන්දිමාල්. ඒ වගේම මම මතක් කරන්න ඕන මගේ ගෞම නිර්මාණය කරේ චරිත් විජේසේකර. තිලංක වගේම තිලංකගේ ග්‍රූප් එක ඉතාමත් කඩවසම් ග්‍රූම් කිට් වලින් සැරසිලා හිටිය. තී ආකාරයේ ග්‍රූම් කිට් වලින් සැරසිලා හිටි ග්‍රූම් ස්ටෝරි ආයතනයේ මාල් ෆ්නෑන්ඩ් විසින් නිර්මාණය කරන ලද ග්‍රූම් කිට් වලින්. මල් මට මුලින්ම කියන්න තිලංකගේ ඇඳුම නිර්මාණය කරනකොට ඔබ මොන වගේ දේවල් ගැනද හිතුවේ? ඔව් ඇත්තටම අනුජ තිලංක ගැන කතා කරනකොට පුෂ්පිකා කියන්නේ ශේෂ්ත්‍රී ඉතාමත් ජනප්‍රියත්වයක් ඉහළ ජනප්‍රියත්වයක් රඳවාගත් ශිල්පිනියක්. නිවේදිකාවක් වශයෙන් මොඩල් කෙනෙක් විදිහට ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනාදරයක් දිනාගත්ත ශිල්පිනියක් තමයි පුෂ්පිකා කියන්නේ. ඉතින් මේ පුෂ්පිකාගේ වෙඩින් ෆන්ක්ෂන් එකේදී ඇත්තටම පුෂ්පිකාගේ ග්‍රූම්ට තිලංකට මට අවශ්‍ය වුණා අලුත්ම වෙනසක් කරන්න. ඉතින් ඇත්තටම කියන්නේ පුෂ්පිකා කියන්නේත් තිලංක කියන්නේත් තමත් හොඳින් ගැළපෙන කපල් එකක්. ඉතින් මට අවශ්‍ය වුණා මේ පුෂ්පිකාට ඇත්තටම මේ ඇඳුම් පැළඹුම් ඉතාමත් හොඳින් ඇය පරිහරණය කළා තියෙනවා. ඇය ඉතාමත් නිදහසේ මේ දේවල් හොඳින් ඉදිරිපත් කරනවා. ඒ හා සමානවම තිලංකවත් කිසිම පැකිලීමකින් තොරව නොබියව ඔවුන්ගේ තියෙන ජීවිතයේ වටිනාම දවසට හොඳින් මේ ඔවුන්ගේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කළ හැකි ආකාරයට මේ ෆුල් සූට් නිර්මාණය කිරීම තමයි මගේ අරමුණ වුණේ. ඇත්තටම තිලංග කියන්නේ ටිකක් උස මහත හොඳ පෞරුෂයකින් හෙබි තරුණියේ ඉතාමත් ජව සම්පන්න තරුණියක්. ඉතින් මම මේ වෙලාවේ තෝරගත්තේ ඇත්තටම මේ බ්ලැක් කලර් එක. ඇත්තටම බ්ලැක් කලර් එකෙන් මම බලාපොරොත්තු වුණේ තිලංගගේ පර්සනැලිටි එක තවත් බිල්ඩ් අප් කරලා ඔහුගේ ස්ලිම් ෂේප් එක හොඳින් මේ ෆුල් සූට් එක තුළ රඳවා තබන්න. ඉතින් ඇත්තටම කියන්න ඕන මම මෙහිදී ඇයගේ බ්‍රයිඩල් එකට සාපේක්ෂව ගොඩක් කලර්ස් වලට යන්න හිතුවේ නැහැ. ඇත්තටම ස්ටෑන්ඩඩ් බ්ලැක් කලර් වලින් මං හිතුවේ යුරෝපියන් කන්සෙප්ට් එකේ ටක්සිඩෝ සූට් එකක් නිර්මාණය කරන්න. අපි දන්නවා මේ ටක්ස් සූට් එකක් අඳින්නේ අපි ඉතාමත් උත්කර්ෂවත් අවස්ථාවකට පමණයි. ඉතින් එහිදී වයිට් බ්ලැක් කියන කලර් කෝඩ්ස් දෙක පමණක් යොදාගෙන අවශ්‍ය ආකාරයට ගැළපෙන ආකාරයට ඒ සූට්ස් වල තියෙන කට්ස් වෙනස් කරලා ඔහුගේ පෞරුෂය වඩා දෙගුණ තෙගුණ කරලා මං හිතන්නේ මේ අවස්ථාවට ග්‍රූම් ස්ටෝරි බ්‍රෑන්ඩ් එකෙන් ෆුල් සූට් එකක් නිර්මාණය කරා.
ඔව් මල් මන් දැක්ක තිලංකගේ වගේම තිලංකගේ ගෲප් එකට වෙනස් ආකාරයේ කලර්ස් පාවිච්චි කරලා තිබ්බා. ඔබ වෙනස් ආකාරයේ කලර්ස් පාවිච්චි කරන්න හේතුවේ? ඔව් අනුජ්. ඇත්තටම ගෲම් ස්ටෝරි බ්‍රෑන්ඩ් එකෙන් මේ වගේ වෙඩින් ෆන්ක්ෂන්ස් කන්සෙප්ට්ස් වලින් අපි ඩෙවලොප් කරනකොට මේ වෙනස්කම් විවිධ ආකාරයට සිදු කරනවා. දැන් ඔබ කලින් ඇසූ ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් තියෙනවා. ඇත්තටම මෙහි වෙනස අපි ඇති කරලා තියෙන්නේ මේ ගෲප් එක තුලින්. ඇත්තටම කියන්න ඕන බ්ලැක් සූට් එකත් එක්ක අපි මැච් කරලා තියෙන්නේ ශ්‍රී ලංකන් කලර් කම්බිනේෂන් එකට අලුත්ම කලර් කෝඩ් එකක් මම හඳුන්වා දීලා තියෙනවා. මේක ඩිසයිනර් පීසස් වශයෙන් තමයි මේ බෙස්මන්ස්ලට නිර්මාණය කරලා තියෙන්නේ. මේක පින්කිෂ් බ්‍රවුන් පීච් මික්ස් ෆැබ්‍රික් කලර් එකක්. ඇත්තටම ඉතාමත් ලස්සන අන්කොමන් කලර් ෂේඩ් එකක්. එයත් මා යොදාගත්තේ කොෆි බ්‍රවුන් කලර් ටීම් එකක් එක්ක. ඉතින් ඇත්තටම කියන්න ඕන මට අවශ්‍ය වුණා මේ වගේ ටිකක් අන්‍යුෂුවල් කලර් එකක් තුළින් ගෲප් එකේ වෙනස සමග තිලංකගේ සූට් එක වඩාත් ඉස්මතු කරන්න. ඉතින් ඇත්තටම මා සිතූ ආකාරයටම ඔවුන් ඒ දේ හරියාකාරව බලාපොරොත්තු ආකාරයටම අපිට නිර්මාණශීලීව මේ දේ ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඔහුටත් ඉතාම ලස්සන ගෲප් එකක් ඉන්නවා. බෙස්මන්ස්ලා 3 දෙනෙක්, පේජ් බොයිස්ලා 2 දෙනෙක්. ඉතින් මේ ලොකු ගෲප් එකක් තුළින් අපි බ්‍රයිට් මේට්ස්ලාගේ කලර්ස් වලට තමයි මේ කලර් ටෝන්ස් ඔක්කොම මැච් කරේ. ඉතින් මම හිතන්නේ ඔබට දකින්න පුළුවන් මේ දර්ශන තුළින් ඉතාමත් ලස්සනට ඔවුන් මේ දේවල් ප්‍රසන්ට් කරනවා. ඉතින් මේ වෙනස තුළ අපි රූම් ස්ටෝරි ආයතනයේ හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ කෙනාගෙන් කෙනාගේ සිරුරට හැඩපෙන හැඩයට ගැළපෙන ආකාරයට මේ දේවල් හරියාකාරව මැච් කරලා ෆයිනලි ග්‍රූම්ව කොහොමද බ්‍රයිට් නොදෙවිනි ආකාරයෙන් ඔහු ඩෙවලොප් කරලා මේ දේවල් ඔවුන්ට මේ වටිනාකම ලබා දෙන්නේ. මාල් ෆර්නාන්ඩෝ අය ග්‍රූම් ස්ටෝරි ආයතනයෙන් තමයි තිලංකගේ තිලංකගේ ගෲප් එකෙත් ඇඳුම් ඉතාමත් ලස්සනට නිර්මාණය කරලා තිබුණේ. ඒ නිසා අපේ ගෲප් එකම ඉතාමත් ලස්සනට එදා දවසේදී හිටියා. අපේ මංගල උත්සවයේ වෙඩින් කාඩ් ඇන් වෙඩින් කේක් බොක්ස් නිර්මාණය කරලා දුන්නේ යෝන්මා බණ්ඩාර. මොකද අපේ තීම් එක වෙලා තිබුණේ වින්ටර් තීම් එක. අපිට ඕන වෙලා තිබුණා ස්නෝ ෆ්ලෙක්ස් දාලා කාඩ් එකේ තමත් අලංකාරවත් නිර්මාණය කරගන්න. ඒ විදිහටම අපිට යෝන්මා බණ්ඩාරත් තමත් අලංකාරවත් අපිට ඒ දේ රැස්ති කරලා දුන්නා. ඕනෑම මංගල උත්සවයක සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා මේ මංගල ආරාධනා පත්‍රයට. ඒ වගේම පුෂ්පිකාගේ තිලංකගේ මංගල උත්සවයේ ඉතාමත් අලංකාරවත් මංගල ආරාධනා පත්‍රය නිර්මාණය කරේ යෝන්මා ආයතනය විසින්. දැන් මගෙත් එක්ක ඉන්න යෝන්මා ආයතනයේ බණ්ඩාර. බණ්ඩාර මට කියන්න, පුෂ්පිකාගේ ආරාධනා පත්‍රය මම දැක්ක ඉතාමත් සුවිශේෂී ආරාධනා පත්‍රයක්. කොයි ආකාරයෙන්ද මේ ආරාධනා පත්‍රය නිර්මාණය කරේ? ඔව් අමායා, පුෂ්පිකත් තිලංකත් දෙන්නම ඔවුන්ගේ මංගල උත්සවය ගැන විස්තර මගෙත් එක්ක සඳහන් කරන්න මුලින්ම පැමිණි අවස්ථාවේ ඔවුන් සඳහන් කරා මේ මංගල උත්සවය කොයි ආකාරයෙන්ද ඔවුන් සකස් වෙන්නේ කියලා. ඉතින් එතෙන්දී මේ ස්නෝප්ලෙක්ස් කියන තීම් එකත් එක්ක මේ සෙලිබ්‍රිටි කෙනෙක් වෙන පුෂ්පිකා ඇයට ඕමනාකම තිබ්බා ඇත්තම වින්ටර් තීම් එකට යන්න. වින්ටර් තීම් එකේදී භාවිතා කරන ඒ සුදු වර්ණයත් එක්කම ඇගේ මංගල ආරාධනා පත්‍රය ඒ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දෙන්න ඕනකම තිබ්බේ මේක ගැන හැම කෙනාටම දැනුවත් වෙන්න. කේක් බොක්ස් එකත් ඒ ආකාරයෙන්ම තමයි වින්ටර් තීම් එකත් යන්න නිර්මාණය කරන්න ඕමනාකම තිබ්බේ. ඉතින් අපේ ආයතනයේ තියෙන ගොඩාක් කලෙක්ෂන්ස් තියෙනවා. ඒවත් එක්කම එක එක තීම් අනුව සැකසුණු ගොඩාක් දේවල් තියෙනවා කේක් ඇස්රුම් විදියට. ඉතින් ඇයට ඕනකම තිබ්බේ මේ රාත්‍රී කාලේ පැවැත්වෙන උත්සවයක් නිසා ගොඩක් වින්ට තීම් එකට හයි එලිගන්ට් එකක් දීලා ඒ ලස්සන ලුක් එකක් දෙන්න ඒ කලර් හැම දෙයක්ම සම්බන්ධ කරගෙන ලේස කට් එකක් තමයි අපිත් බොක්ස් එක සඳහා යොදාගත්තේ. කේක් බොක්ස් එකත් කාඩ් එකත් අප ආයතනයෙන් ඔවුන් බලාපොරොත්තු ආකාරයෙන්ම ඉතාමත් අලංකාර නිර්මාණයක් විදිහට මංගල උත්සවය කලෙලි කරන්න හොඳ අදහසක් දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගැන සතුටු වෙනවා.
හොටල් එක තෝරගද්දී ඇත්තටම අපිට ඊළඟ බලාපොරොත්තු වුණේ හෝල් එක ඉතාමත් ලස්සනට අලංකාර කරගන්න. අපි තීරණය කරා ලස්සන ෆ්ලෝරා ආයතනයට අපේ ඩෙකොරේෂන් කරන්න ඔවුන්ට බාර දෙන්න. පුෂ්පිකා කියන්නේ ලස්සන ෆ්ලෝරා ආයතනයත් එක්ක සෑහෙන කාලයක් තිස්සේ ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන තාරකාවක්. ඉතින් පුෂ්පිකාගේ විවාහ මංගල උත්සවය කියන දේ ලස්සන ෆ්ලෝරා ආයතනයේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් වුණා. එහිදී පුෂ්පිකාගේ හිතේ කාලයක් තිස්සේ ඇඳිලා තිබුණ සිහිනයක් එයා ආස වෙලා තිබුණා එයාගේ විවාහ මංගල උත්සවයේ දවසේ ෆ්ලවර් ඩෙකරේෂන්ස් වින්ටර් කියන තීම් එකට අදාළව කරන්න. ඉතින් පුෂ්පිකා අපි ළඟට එනකොට එයා ගොඩාක් අදහස් අරගෙන ආව මොන ආකාරයටද එයාට වින්ටර් කියන තීම් එක එයාගේ විවාහ මංගල උත්සවයේ දවසේදී හෝල් එකේ සංකේතවත් වෙන්න ඕන කියලා. ඉතින් අපි අදහස් සියල්ල බලලා මාත් තරිඳුත් එකතු වෙලා ඒක ඉතාමත්ම ලස්සනට ස්කෙචස් වලින් එයාට ඉදිරිපත් කරා. ඉතින් අපි වින්ටර් තීම් එකට අදාළව ලස්සන ෆ්ලෝරා ආයතනයේ අපි ඩෙකරේෂන්ස් ප්ලෑන් කරද්දී අපි මුලින්ම හිතුවා ඉතාමත්ම ලස්සන වෝක් වේ එකක් ඉදිරිපත් කරන්න. මොකද උත්සවයට පැමිණෙන අමුත්තන් හැමෝටම අපිට ආරම්භයේ ඉඳලම හොඳ ලස්සන ෆීලිං එකක් දෙන්න උවමනා කළා මොන විදිහේ තීම් එකක්ද ඇතුලේ අපි ක්‍රියේට් කරලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් එහිදී අපි කරපු වෝක් වේ එක එයා වෙනුවෙන් අපි නිර්මාණය කළා කැන්ඩල් සහ ග්ලාස් බීගර්ස්, ඒ වගේම ලැන්ටර්න්ස් භාවිතා කරලා ලස්සනට ස්නෝ වැටිලා වගේ තියෙන ඉෆෙක්ට් එකක් එන විදිහට වෝක් වේ එකක්. ඒ වගේම මේ වෝක් වේ එකට අපි හිම වැටිලා වගේ පේන විදිහට රෝස් පෙටල් වලින් නිම කරපු සුවිශේෂ වූ කාපට් එකක් නිර්මාණය කළා. ඒ වගේම ඇයගේ එන්ට්‍රන්ස් එකත් සුවිශේෂී. අපි එන්ට්‍රන්ස් එක නිර්මාණය කළේ සිටි බෑග් ඔයිල් ලැම්ප් දෙකටම මැච් වෙන විදිහට. ඒකට අපි ගහක අත්තක් තමයි භාවිතා කළේ. ඒ අත්ත පුරාම අපි රෝසස් වලින් අරේන්ජ්මෙන්ට්ස් කරලා හිම වැටිලා තියෙන ආකාරයට, ඒ වගේම ලස්සන රෝසස් වලින් හිම වැටිච්ච උත්සවයක් කොහොමද ඩෙකරේට් වෙන්නේ කියන එක වගේ අදහසක් එන පැමිණෙන අමුත්තන්ට ලබා දීමේ අදහසින් තමයි අපි හැම දෙයක්ම නිර්මාණය කරේ. වින්ටර් තීම් එකක් නිසාම අපි භාවිතා කළේ සම්පූර්ණයෙන්ම වයිට් ෆ්ලවර්ස්. ඒ වගේම පුෂ්පිකා වෙනුවෙන්ම අපි ලස්සන ෆ්ලෝරා ආයතනය මගින් අපේ ෆ්ලවර් නර්සරිස් වල එයාගේ විවාහ මංගල උත්සවයේ සඳහා මල් වගා කර අපි ඒ සඳහා ගොඩක් රෝසස්, ඒ වගේම ක්‍රිසාන්තිමම්ස්, වයිට් ටයිගර් ලිලි සහ බේබි ස්ප්‍රෙඩ් කියන කම්බිනේෂන් එකෙන් තමයි ඔබ අද දවසේ දකින්න මේ පුෂ්පිකාගේ වින්ටර් තීම් වෙඩින් එක මේ තරම් ලස්සනට හැඩ වුණේ. මේ වෙලාවේ ඇත්තටම මතක් කරන්න ඕනේ නදීෂව, අපි ඉල්ලුවේ ඇත්තටම අපේ තීම් එක වෙලා තිබුණ වින්ටර් තීම් එක. මම බලාපොරොත්තු වුණ විදියටම නදීෂත් නදීෂගේ කාර්ය මණ්ඩලයත් ඉතාමත් ලස්සනට අපිට ඕන විදියට අපේ හෝල් එක ඩෙකරේට් කරලා දුන්නා. ඇත්තටම වෙනස්ම ආකාරයේ කේක් ස්ට්‍රක්චර් එකක් නිර්මාණය කරලා දුන්න අපිට ලංකා චාන්දිනි. ඇත්තටම අපිට ඕන වෙලා තිබුණේ වින්ටර් තීම් එකට අනුව තමයි අපේ මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ. ඒ විදියටම අපි බලාපොරොත්තු වුණ විදියටම ලංකා චාන්දිනිත් අපේ කේක් එක තමයි අලංකාරවත් නිර්මාණය කරලා දුන්නා. Thank you.
පුෂ්පිකාට තිලංකට සුබපතන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න පුෂ්පිකාගේ ක්ෂේත්‍රයේ ඉන්න ළඟම යාළුව හතර දෙනෙක්. මුතු අද දවස ගැන මොනවද හිතන්නේ? අද දවස ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් මට කියන්න තියෙන්නේ පුෂ්පිකා මගේ හොඳ යාළුවේ. මම එයාට සුබපතනවා එයාගේ අද විවාහ ජීවිතයේ පටන් ගන්න දවස. ඉතින් එයාට සුබ අනාගතයක් වගේම එයාට හොඳ මංගල දිවියකට සුබපතනවා. අයෂා ඔවනෝ චත්‍රම පුෂ්පිකා කියලා කියන්නේ ගොඩක්ම සුන්දර හරිම ලස්සන අපේ යාළුවෙක්. ඉතින් අපි බලාගෙන හිටියාගේ සුවිශේෂී දිනයට මටත් ආරාධනා කළා. ඉතින් අදින් පටන් ගන්න යාගේ යුග ජීවිතය බොහොම සාර්ථක යුග ජීවිතයක් වඩ පත් වෙන කියලා හිරු මංගලම්තරින් මම එයාට හදවතින්ම විශ් කරනවා. බියංකා අද දවසේ ගැන මොනවද හිතන්නේ? Okay, it's a beautiful day and the couple looks absolutely stunning. I wish them a happy wedded life and in the near future with many 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 more children. රොසෙල් අද දවසේ කෙන මොනවද දැනෙන්නේ? පුෂ්පිකා කියන්නේ හොඳම යාළුවෙක් අපේ. ගොඩාක් අද ගොඩාක් ලස්සන හිටියා. ඒ වගේ තමයි ගොඩාක් අපි ආදරය කරන කෙනෙක්. ඊගලන් dance කරද්දී අපි ගොඩාක් ආදරයෙන් බලා හිටියා. මොකද ගොඩාක් sweet, ගොඩාක් ආදරය කරන couple එකක්. Best of luck, best for your future and like she said, not many many but like triplets of kids. පුෂ්පිකාගේ තිලංකගෙත් මංගල උත්සවය ගැන සඳහන් කරද්දී ඇත්තරම දැනට මාස කිහිපයකට පෙරදී පුෂ්පිකා තිලංකත් ආයතනය වෙන 3000 weddings and event planning ආයතනයට පැමිණලා මාවත් දිනුකවත් දුලානිවත් හම්බලා කිව්වා ඒගොල්ලන්ගේ wedding එක මෙහෙම plan කරගෙන යනවා අපිට ඒගොල්ලන්ගේ wedding එක plan කරලා දෙන්න කියලා. ඇත්තරම එදා ඉඳන් අපි පුෂ්පිකා තිලංකත් එක්ක සෑහෙන සැරයක් මුණ ගැසිලා ඒගොල්ලන්ගේ අතට ගොඩාක් අදහස් තිබ්බා. කියන්නේ ඒගොල්ලන්ගේ අපි අපේ wedding planning ආයතනයේ වශයෙන් අපේ යුතුයකම වෙලා තිබ්බේ ඒගොල්ලන්ගේ අදහස් ඔක්කොම එකහු කරලා ඒ ඔක්කොම එකවල ඒගොල්ලන්ගේ විවාහ දවසේ එක team එකක් ඇතුළේ එළි දක්වන්න කොහොමද කියන එක. ඉතින් අතරම පුෂ්පිකාට ඕනලා තිබ්බේ winter team එකක් වගේ යන්න. ඉතින් 3000 wedding planners හැටියට අපි සෑහෙන සැරයක් අපි හැමෝම කතා කරලා අපි අවශ්‍ය කරන suppliers ලා අතරම recommend කරලා අද දැනට පැවැත්මින් යන විවාහ උත්සවය සාර්ථක කරගන්න අපි තිලංකටත් පුෂ්පිකාටත් සෑහෙන උදව් කරා. පුෂ්පිකාටත් තිලංකටත් සුබ පතන්න හිරු ටීවී මංගලම් තුලින් නදීෂා හේමමාලි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. නදීෂා අද දවසේ ගැන මොනවද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි තවත් එහෙලියක් යුග දිවයට පියසන එක ගැන. ඇයට මම සුබ ප්‍රාර්ථනා කරන ඒ වගේම පුෂ්පිකාට තිලංකට දෙන්නටම ඔවුන්ගේ යුග දිවයට මම සුබ ප්‍රාර්ථනා එක්කාසු කරනවා. හිරු ටීවී මංගලම් එක්ක පුෂ්පිකාට තිලංකටත් සුබ පතන් අපිත් එක්ක ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්ත එකතු වෙනවා. සුමුදු මොකද කියන්නේ අද දවස ගැන? මං හිතන්නේ පුෂ්පිකා කියන්නේ ශ්‍රී ලාංකේය රජිනාක්. මං හිතන්නේ අද එයාගේ ලස්සනම දවස. බොහොම සතුටුයි මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබුණාට. මං හිතන්නේ තිලංකටත් පුෂ්පිකාටත් මම හදවතින්ම සුබ පතනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. හිරු ටීවී මංගලම් එක්ක ප්‍රවීණ රංගන ශිල්පී නිර්මිනි තෙන්නකෝන් මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. නිර්මිනි අක්කේ අද දවස ගැන මොනවද හිතන්නේ? අද දවස හරිම ලස්සනයි. බොහොම සුන්දරයි. අපිටත් අපේ අතීතේ මතක් වෙන මේ වගේ තැන්වලට ආවම පුෂ්පිකාට තිලංකරත් සුබ පතන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ගායන ශිල්පී දයන් විතරණ මහත්මයා. දයන් නේ මොකද හිතන්නේ අද දවස ගැන? ඇත්තටම සතුටුයි. මොකද ඇත්තටම මට මේ මංගලම් වැඩසටහනකම තමයි මේ පුෂ්පිකා මුලින්ම මුණ ගැහෙන්නේ. එතෙන්දී මගේ ඇත්ත ගොඩක් හිතවත් වෙනවා. ඉතින් අවසානයේ මේ ඈ කිව්වා අනිවාර්යෙන් වෙඩින් එකට එන්න කියලා. ඉතින් මම බොහොම සතුටින් ඒගේ විවාහ මංගල උත්සවයට ආවා. තිලංකටත් පුෂ්පිකාටත් තිරුවන් සරණින් යහපත් වූ පෞල් ජීවිතයක් ගෙවන්න වාසනාව හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින පැවැත්වෙන පුෂ්පිකාගේ තිලංකගේ අති උත්කර්ෂවත් වූ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කොළඹ ජයකෙල්ටන් හෝටල් පරිශ්‍රයේදී.
දැන් මාත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්න එම හෝටලේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් වික්ටර් මොහන්දේන. වික්ටර් මට මුලින්ම කියන්න පුෂ්පිකා මේ හෝටලේම තෝරගන්න ප්‍රධාන හේතුව උනේ මොකද්ද? අනුජ ඇත්තටම එයාවිල්ලා අපිත් එක්ක ගොඩක් අවුරුදු ගානක් තිස්සේ මංගලම් ප්‍රෝග්‍රෑම් එක හොඳට කරපු කියනවනම් අපිත් එක්ක අත්පැල් බැඳගත්ත හොඳම කමෙන්ටේට් කෙනෙක්. එයා හරි හොඳයි. අනුජ ඇත්තටම මේ වෙඩින්න ගැන අපිට කිසිම කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව පුෂ්පිකා මේ හෝටලේට කරපු සේවය, මංගලම් ප්‍රෝග්‍රෑම් එකේදී කරපු සේවය, හැම දෙයකදීම අපිට ගොඩක් මේ උදව් කර ලේඩි කෙනෙක්. ඉතින් එයාවිල්ලා මට මේ වෙඩින්නේ ගැන කිව්වා. කරන්න පුළුවන් අපි උපරිම මේ හෝටලෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම එයාට අපි කරලා දීලා දෙන්නේ. ඇත්තට පුෂ්පිකා තිලංගත් මේ හෝටල් එකේ ජයි කිල්ටන් එක තෝරගත්තේ මොකද අපෙන් හොඳ සර්විස් එකක් යාට දෙයි කියලා. අවංකවම අපි යාට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි අන්තිම මොහොත වෙනකම් මම සහ මගේ එන්න ඔක්කොම සේවක සේවිකාවන් එයාල වෙනුවෙන් අපි කරන්න පුළුවන් උපරිම සහයෝගයක් දීලා මේ වෙඩින් එක ලංකාවේ තියෙන බෙස්ම වෙඩින් එක වගේ කළා. ස්ටඩියෝ 3000 ආයතනය අපේ වෙඩින් ප්‍රීෂූට් එක වගේම වෙඩින් ඇල්බම් එක, වෙඩින් වීඩියෝ එක මේ සියලුම දේ අපිට ඉතාමත් අලංකාරවත් නිර්මාණය කරලා දුන්නේ ස්ටඩියෝ 3000 එකේ දිනක දුලානේ දෙපළ. පුෂ්පිකාගෙත් තිලංකගෙත් විවාහ උත්සවය අදයි. ඉතින් මම හිතන්නේ පුෂ්පිකාව කාලාන්තරයක් තිස්සේ හිරු මංගලම්, ඒ වගේම අපේ ශේෂ්ත්‍රයේ ඉන්න මොඩල් කෙනෙක් විදියට, ඒ වගේම ඇත්තටම ඇස ෆ්‍රෙන්ඩ් පුෂ්පිකාගේ වෙඩින් එක කරන්න ලැබිච්ච එක ප්‍රිවිලේජ් එකක්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ලොකු ප්ලෑන් අවුට් එකක් තිබුණේ. අපි ගොඩක් සර මගේ මේන්ම ඉන්ටෙන්ෂන් එක වුණේ පුෂ්පිකාට ගොඩක් සරල, ඒ වගේම කලාත්මකත්වයෙන් ගොඩක් ඉහළ තැනක තියෙන නිර්මාණයක් කරන්න. ප්‍රීෂූට් එක ගැන කිව්වොත් ඇත්තටම ලොකු ප්ලෑන් එකක්, එහෙමත් නැත්නම් ලොකේෂන් එක, කොස්ටියුම්ස් මේ දේවල් ගැන අපි කතා කරා. හැබැයි අපිට උණු නැහැ ගොඩක් ලොකු වෙනසක් කරන්න. මොකද පුෂ්පිකාත් තිලංකත් ආස වුණේ ගොඩක් කලාත්මක. හැබැයි ඒ දෙන්නගේ තියෙන නැචුරල් ලුක්ස්, ඒ වගේ මේ දෙන්නගේ රියල් ලව් ස්ටෝරි එක, මේ දේවල් තමයි එදෙනට හයිලයිට් කරන්න උනුනේ. ඉතින් මටත් උණු උනේ
ගොඩක් කලාත්මක දෙයක් ඒ වගේම ගොඩක් වෙනස්ම විදිය දෙයක් කරන්න හැබැයි ඒක ඒ දෙන්නට ආවේනික දෙයක් නිර්මාණයක් කරන්න. ඉතින් ඒ හන්ද අපි අපිට පහසු කොළඹම තමයි අපි මේ ප්‍රී ෂූට් එක ප්ලෑන් කරේ. මොකද එතනදී තිලංක වෙහිකල්ස් වලට ආස නිසා තිලංකගේ එකම රික්වෙස්ට් එක උනේ අපි කාර් එකක් යූස් කරමු. ඉතින් මම හිතන්නේ හැම වෙලාවෙම පුෂ්පිකා ගොඩක් හොඳට හැම දෙයක්ම හොඳට ප්ලෑන් කරලා තිලංකට ලොකු සපෝට් එකක් දුන්නා මේ හැම දෙයක්ම ලස්සනට ප්ලෑන් කරගන්න. ඉතින් වෙඩින් එකත් ප්‍රී ෂූට් එකත් ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී තමයි අපි ප්ලෑන් කරේ. මොකද ගොඩක් පොඩි ෂෝට් නෝටිස් එකකින් තමයි මේ හැම දෙයක්ම අපි දැනගත්තේ මේ 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 දේවල් ප්ලෑන් කරේ. ඉතින් වෙඩින් එක ගැන කතා කරොත් මම හිතන්නේ කලර් කම්බිනේෂන්ස් මේ ඔක්කොමත් එක්ක මම අද දවසේදී මෙතනට ආවෙන් පස්සේ තමයි පුෂ්පිකාගේ ඇස බ්‍රයිඩ් මොකද මම පුෂ්පිකාව ගොඩක් ඇස මොඩල් ඇස බ්‍රයිඩ් දැකලා තිබුණත් අද එයාගේ රියල් වෙඩින් එක දවසේදී මට අවශ්‍ය වුණේ නොට ඇස මොඩල. හැබැයි පුෂ්පිකා කියන චරිතය කොහොමද මේ ඇස බ්‍රයිඩ් කොහොමද මං ඒක දකින්න කියන එක මගේ නිර්මාණාත්මක උපරිම ශක්තිය යොදලා එයට වෙනස් නිර්මාණයක් කරන්න. ඉතින් මං හිතන්නේ මට ඒක කරන්න හැකි වුණා. මොකද බෙස්මන්ලාගේ එතකොට බ්‍රයිඩ්ස් මේස කපල් එක මේ හැමෝගෙම ලැබිච්ච සපෝට් එකත් එක්ක වෙනස්ම විදිහේ කලර් කම්බිනේෂන්ස් ඒ වගේම වෙනස්ම විදිහේ ඇංගල්ස් මේ හැම දෙයක්ම අලුත් විදිහට කරගන්න හැකි වුණා. ඉතින් මම තිලංකටත් පුෂ්පිකාටත් විෂ් කරනවා all the very best for a great future. I think thank you Hiru Mangalam, wish you all the best. පුෂ්පිකාට තිලංකටත් සුපපතන්න තවත් රුවත්තියන් දෙදෙනෙක් මාත් එකතු වෙලා ඉන්නවා. නෑ අද දවස ගැන මොනවද හිතන්නේ? ඔය ඇත්තටම මම හිතන්නේ පුෂ්පිකාටයි තිලංකටයි නම් අද ඇත්තටම සුන්දර දවසක්. ඉතින් ඒ සුන්දර දවස අපිත් භුක්ති විඳින තමයි මොනතරම් වැඩ රාජකාරි තිබුණත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මුළු හදවතින්ම සුපපතනවා ඒ දෙන්නට ඒ දෙන්නගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා. මම හිතන්නේ දෙන්නෙකුගේ විවාහ මංගල උත්සවය කියන්නේ ඉතාමත් වටිනා දවසක්. ඉතින් අද පුෂ්පිකාගේ වටිනාම දවස. ඉතින් මම හිතන්නේ ආය ජීවිතයේ අලුතින් පටන් ගන්න දවස. ඉතින් ඒ දවසට අපි ආදරෙන් නයනත් මමත් දෙන්නම බොහොම ආදරෙන් සුපාර්ථනා කරනවා. තිලංකටත් මටත් ඕන වුණේ මංගල උත්සවයට එන සියලුම දෙනාම සතුටින් තියන්න. ඒ නිසා අපි තෝරගත්තේ නලින් අය ඇතුළු මේරියන් සංගීත කණ්ඩායම. ඔවුන් ඒ විදිහටම හැමෝම එදා දවසේදී ගොඩක් ඒගොල්ලන්ව සතුටින් තිබ්බා කියලා මම හිතනවා. අද මංගල උත්සවයේ සංගීතයෙන් රසවත් කරන්නේ මේරියන් සංගීත කණ්ඩායමනේ. නලින් අයියේ අද දවසේ ගැන මොනවද හිතන්නේ?
මෙහෙම කට්ටිය ඉන්නකොට වුණා හිතන කට්ටිය ෆුල් හැපනින් ඇතුලේ නටනවා සිංදුකින් දැන් මේ ප්ලේ කරලා බැස්ස විතරයි. ඇත්තටම මේ ලොකු සතුටක්. මොකද මෙවැනි කටයුත්තකට සංගීතයෙන් සහභාගී වෙන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මොකද වෙඩින් එකක් කියන්නේ ෂෝ එකක් නෙවෙයි, ඒක ඒ විදිහට කෙරෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේරියන්ස් අපි ඒ කටයුත්තේ නටලා නෑවේ, අපි ඉන්නේ එතන. පුෂ්පිකාටත් තිලංකටත් සුපපතන් අපිත් එක්ක එකතුලා ඉන්න උපේක්ෂා ස්වර්ණමාලි. උපේක්ෂා, අද දවස ගැන මොනවද හිතන්නේ? ඇත්තටම ඉතාමත් ප්‍රීතිමත්. මං ඉතාමත් භාග්‍ය සම්පන්නයි පුෂ්පිකා මට වෙඩින් එකට ආරාධනා කරපු එක ගැන. ඉතින් මුළු හදවතින්ම තමයි බ්ලෙස් කරන්න ඇත්තටම. මොකද පුෂ්පිකා මම යම් තාක් දුරකට අඳුරගන්නට පෞද්ගලික අඳුරගන්න ලැබුණා. රටට කීර්තියක් වෙච්ච පුෂ්පිකා, ඉතින් එයාගේ මේ ජීවිතේ වටිනාම දවසේ මට කොටස් කරුවෙක් වෙන්න ලැබීම ඉතාම සතුටක්. පුෂ්පිකාටත් තිලංකරත් සුබ පතන්න. තවත් ආදරණීය යුවලක් අපිත් එක්ක එකතු වෙනවා, රොෂාන් සහ කුෂ්ලානි. රොෂාන්, අද දවස ගැන මොකද හිතන්නේ? ඔව්, ඇත්තටම අද දවස ඉතින් ගොඩක් සතුටුයි, විශේෂයෙන් පුෂ්පිකා සහ තිලංක වෙනුවෙන්. ඉතින් අද ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී දවසක්. ඉතින් ඉතාමත් ලස්සනයි විවාහ මංගල උත්සවය. ඔබටත් වැඩේ ඉතාමත් ලස්සනට අපිට අපේ වැඩෙන එක කරගන්න පුළුවන් වුණා. අපේ ඊළඟ බලාපොරොත්තුව තමයි අද අපි ඉන්නවටත් වැඩිය හැමදාටම ඉතාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන එක.